යාලුවනේ අද අපි ඇවිල්ලා ඉන්නේ ඩුබායි වල තියෙන ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේට. ඉතින් අපි ඔයාලව අපේ ෆැමිලි බ්ලොග්ස් YouTube නාලිකාවෙන් අද මේ පන්සලට තමයි එක්කරගෙන ආවේ. ඉතින් මේ තියෙන්නේ ලොකු විලා එකක්. විලා එකේ තමයි පන්සල කරගෙන යන්නේ. අපිට දැන් පූජාව පටන්ගෙන නිසා ඉස්සරහා දොරෙන් ඇතුල් වෙන්න බෑ. ඒක නිසා අපි පිටිපස් සහ දොරෙන් තමයි ඇතුළට යන්න හදන්නේ. එන්න යාළුවනේ අපි ඇතුළට ගිහින් බලමු. යාළුවනේ අපිට මේ ලංකාවේ වගේ පන්සලට එනකොටම චෛත්‍යයක් එහෙම දකින්න නම් හම්බෙන්නේ නැහැ. ඉතින් මොකද අර මේවා මෙහි අර පන්සලක් කරගෙන යන්න විතරනේ දෙන්නේ. ඉතින් අර ගොඩ නැගිලි වගේ හදන්න ඒ වගේ දේවල් මං හිතන්නේ මෙහි දෙන්නේ නැතුව ඇති. ඒක මං හරියටම දන්නේ නැහැ. අපි යනකොට මෙහි භාවනාව පටන්ගෙන තිබුණා. ඊට පස්සේ අපිත් ගිහිල්ලා එමෙහිට වාඩි වෙලා ඒකට සම්බන්ධ වෙලා ඊට පස්සේ ඉවර වුණාට පස්සේ තමයි බුදුගේ ඇතුළට ගියේ. අනේ බලන්න යාළුවනේ හරීම ලස්සනයි. ඒ කියන්නේ මේක මේ වෙසක් දවස් නිසා දාස්පෙතිය මල් වලින් සාරසලා තිබුණේ. හරීම ලස්සනයි. හිතට මාර සැනසීමක් දැනෙනවා ඒක දැක්කහම. ඔයාලටත් පුළුවන් නම් මේ වගේ විශේෂ දවස් වලට මේ පන්සලට ඇවිල්ලා එක එක පූජාවන් වලට දායක වෙන්න පුළුවන්. ඒ වගේම දානේ පිරිනමනවා. ඒවා හීල් දානේ, දවල් දානේ ඒවට සම්බන්ධ වෙන්නත් පුළුවන්. අපි ඇතුළට ගියාට පස්සේ අපිට ඒ ගැන කියලා දුන්නා. ඒ කියන්නේ ඔයාලට කැමති දෙයක් බාර අරගෙන ඒවට දායක වෙන්න පුළුවන් කියලා. ඒ වගේම පුතාලට දහම් පාසල් තියෙනවා. ඒ දහම් පාසලට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒක කොච්චර ලොකු දෙයක්ද. ඊට පස්සේ ස්වාමීන් ලෝ මේ කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේ පිරිත් නූල් දුන්නා අපිට. පිරිමි අයගේ අතේ බැන්දට ගැහැණු අයගේ අතට දෙන්නේ. මොකද එයාලා බඳින්නේ නැහැ. ඊට පස්සේ අපි එහෙන් වැඳලා පිරිත් නූල් බැඳගෙන එළියට ආවා. එළියට එනකොට මෙහා පැත්තේ සයිඩ් එකේ බෝධීන් වහන්සේ නමක් වැඩම කරලා තියෙනවා. ඒකෙත් අපි බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන ඉතින් අපේ හිතේ තියෙන දේවල් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා බුදුන් වහන්සේ දිහා බලාගෙන හිටියා. ඉතින් වෙසක් එකටත් සරසලා තියෙන නිසා පන්සල හරීම ලස්සනයි. අපි මේ බුදුන් වහන්සේ වටේට පොඩ්ඩක් ඇවිදලා බබාලත් එක්ක, ඒ කියන්නේ බබාලට කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව අපිට ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි ඉතින් වෙසක් දවසේ ආවේ නැති වුණත් පස්සේ හරි ඇවිල්ලා මේ දේවල් දෙක බලා ගන්න පුළුවන් වුණ එකම ලොකු දෙයක් වුණා. මොකද මේ වගේ කියන්නේ ලංකාවේ හිටියා නම් අපි අනිවාර්යෙන් පන්සල් යනවාමනේ. ඉතින් මෙහෙ ඉන්නකොට තියෙන්නේ එකක් පන්සල් එකක් හෝ දෙකක්. ඉතින් මෙහි ඒ තියෙන දේවල් රැකගෙන අපිටත් ඒවට දායක වෙලා වැඩ කරගන්න තියෙනවා නම් ඒක ලොකුම ලොකු දෙයක්. අපේ හිතටත් ඒක හොඳයිනේ. මොකද අපි යන කාලෙකට අරන් යන්න තියෙන්නේ අපි කරපු පින් රැස් කරපු දේවල් විතරයි. ඉතින් ඒක නිසා අන්තිමට අපි වැඳ පුදාගෙන ඉවර වෙලා හැමීට එළියට ආවා. ඉතින් ඕම් ওই විදිහට තමයි යාළුවනේ එදා හවස් වරුව ගත වුණේ. ඉතින් යාළුවනේ මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. බයි.